සූර්යබලය සැලකෙන්නේ පිරිසිදු සහ මිල අඩු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් විදිහට. මෙහි බලදායි වගේම අසීමිත සැපයුමක් තිබෙනවා. ඕනෑම රටකට මෙමගින් ප්‍රයෝජන ලබාගත හැකි අතර පොසිල ඉන්ධනවලින් එල්ලවන බලපෑමද අවම කරගැනීමේ හැකියාව පවතිනවා. මේ නිසාම ලෝකෙ පුරා සූර්ය බලශක්ති භාවිතය වැඩිවෙමින් පවතින බවයි විශ්ලේෂකයන් පවසන්නේ. 2021 අවසන් වන විට ලොව පුරා විදුලි අවශ්‍යතාවෙන් 5%ක් සපුරාගෙන තිබෙන්නේ සූර්ය බලයෙන්. ඒ අනුව ඒ වසරේදී රටවල් 133ක් ගිගාවොට් 175ක් සූර්ය බලයෙන් නිෂ්පාදනය කළා. 2022 අවසන් වන විට තවත් ගිගාවොට් 200ක් උත්පාදනය කිරීමයි අරමුණ. සෑම රටක්ම විදුලිය නිපදවීමේදී සූර්ය බලය යොදා ගැනීමේ වැදගත්කම ලෝක බැංකුවත් පෙන්වා දුන්නා. මේ සියලු කරුණු පදනම් කරගනිමින් සූර්ය බලයෙන් බලශක්තිය නිපදවන රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ චීනය. චීනය අනුගමනය කරමින් ඇමරිකාවත් ඒ මාර්ගයට ඇවිත් 2021 වසරේදී චීනය සූර්ය බලයෙන් විදුලිය මෙගාවොට් 306,973ක් නිපදවා තිබෙනවා. දෙවන ස්ථානයේ පසුවන ඇමරිකාවේ නිෂ්පාදනය මෙගාවොට් 95,209ක්. තුන්වන ස්ථානයේ පසුවන්නේ ජපානය. ඔවුන් 2021 වසරේදී මෙගාවොට් 74,191ක් නිපදවා තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් මෙම ක්‍රමවේදයට අවතීර්ණ වී අවසන්. කොහොම වුණත් සූර්ය ශක්තිය යොදාගෙන කරන බලශක්ති උත්පාදනයෙන් 35%කට වැඩි ප්‍රමාණයක් අයත් වෙන්නේ චීනයට. විවිධ සැලසුම් ඔස්සේ ඔවුන් ඒ පිළිබඳ අවධානය යොමු කිරීමයි ඊට හේතුව. 1998 වසරේ ඉඳලා තමයි චීනය මේ සූර්ය ශක්තිය උපයෝගී කර ගැනීම පිළිබඳ වැඩි අවධානය යොමු කළේ. 2017 වසරේ ඉඳලා එවකට ලොව ප්‍රමුඛතම සූර්ය බලශක්ති නිෂ්පාදකයා වන ජර්මනිය අභිබවා යන්නත් චීනය සමත් වුණා. 2020 වසරේ පැවති දේශපාලන අභිලාෂ සමුළුවට එක්වීමෙන් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සඳහන් කළේ 2030 වන විට සූර්ය බලශක්ති උත්පාදනය ගිගාවොට් 1200 දක්වා වැඩි කරනවා කියලා. ඒ වගේම 2060 වසර වන විට කාබන් නිකුත් කිරීම උදාසීන තත්ත්වයට පත් කිරීම තමයි එයාලගේ සැලැස්ම. 2050 වසර වෙද්දී සූර්ය බලශක්තිය ගිගාවොට් 1300 ඉක්මවා යාමත් ඔවුන් අපේක්ෂා කරන ඉලක්කයක්. චීනය 14 වෙනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ 2021 වසරේ ඉඳලා 2025 දක්වා. ඒකෙදි ඔවුන් කියනවා සමස්ත විදුලි උත්පාදනයෙන් 50% ඉක්මවා පුනර්ජනනීය බලශක්තිය නිපදවනවා කියලා. මේ ඉලක්කය සම්පූර්ණ කරන්න වගා කළ හැකි ඉඩම් වෙනුවට කාන්තාරවල බලශක්ති කඳවුරු ඉදිකරන්නයි චීනය කටයුතු කරලා තියෙන්නේ. ගෝබි ඇතුළු අනෙකුත් කාන්තාර ප්‍රදේශ ඒ අතර වෙනවා. ඒ වගේම ලෝකයේ විශාලතම සූර්ය උද්‍යාන 10න් 5ක්ම තියෙන්නේ චීනයේ. මේ විදිහේ චීනයේ සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 11.7%ක් සපුරන්නේ සූර්ය බලයෙන් සහ සුළන් බලයෙන්. 2025 වසර වෙද්දී රාජ්‍ය ආයතන ගොඩනැගිලි වලින් අඩක වහලය මත සූර්ය බලශක්ති උත්පාදන පහසුකම් ඇති කරන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. 2021 වසරේ ජනවාරි ඉඳලා ජුනි මාසය දක්වා චීනය සූර්ය බලශක්තිය ගිගාවොට් 31ක් උත්පාදනය කරලා තියෙනවා. එය පසුගිය වසර සමග සසඳනකොට 134ක වැඩිවීමක්. වසර අවසන් වෙනකොට සූර්ය බලයෙන් ගිගාවොට් 100කට ආසන්න ධාරිතාවක් උත්පාදනය කිරීම තමයි එයාලගේ අරමුණ. චීනය 2022 වසරේදී ඉහළ ආයෝජනයක් සූර්ය බලශක්තිය වෙනුවෙන් සිදු කළා.
ඔවුන් පළමු මාස 6 තුල වැය කළ මුදල යුවාන් බිලියන 63.1ක්. එය පසුගිය වසර කිහිපය සමග සසඳන විට 100%283ක වර්ධනයක් බවයි ජාතික බලශක්ති පරිපාලනයේ පවසන්නේ. යුරෝපීය වෙළඳපොලේ සූර්ය බලශක්ති උත්පාදන උපාංග වලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ චීන නිෂ්පාදන. ඒ වගේම සූර්ය බලශක්තිය ගැන ලොව විශාලතම ආයෝජකයා ලෙස සැලකෙන්නේ චීනය. මේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා අවශ්‍ය දේශපාලන දිරිගැන්වීම් වගේම ආර්ථික සහය ඉහළින් තිබීම තමයි ඒකට හේතුව. අප්‍රිකා කලාපය තුළ චීනය සිදු කරන සූර්ය බලශක්ති ආයෝජන ඉහළ ගිහින් තියෙනවා. මධ්‍යම අප්‍රිකා ජනරජය, කෙන්‍යාව, ඉතියෝපියාව, උගන්ඩාව, ටැන්සානියාව වගේ රටවල් මේ අතරින් කැපී පෙනෙනවා. 2060 වසර වෙනකොට චීනයේ බලශක්ති අවශ්‍යතාවෙන් හරි අඩක් සපුරාගන්නේ සූර්ය බලය යොදාගෙන. බීජින් සහ ටියන්ජින් ඇතුළු ප්‍රදේශ රැසක විශ්වවිද්‍යාල පර්යේෂකයන් මේ පිළිබඳ විවිධ අධ්‍යයන සිදු කරලා තියෙනවා. ඒ අනුව විදුලි ඉල්ලුමෙන් 43.2% සපුරන්න බලාපොරොත්තු වෙන්නේ සූර්ය බලයෙන්. විශාල වශයෙන් සූර්ය ගොවිපල ඇති කරන්නත් ඔවුන් කටයුතු යොදලා තියෙනවා. පසුගිය වසර 10 තුල චීනයේ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ධාරිතාව 90%කින් පමණ වැඩි කර තිබෙනවා. සුලන් සහ සූර්ය බලශක්ති ඒකාපාත ධාරිතාව කිලෝවොට් මිලියන 670 දක්වා ළඟා වී ඇති බවයි චීනය පවසන්නේ. ලෝකයේ විශාලතම සූර්ය සහ ජල දෙමුහුන් බලාගාරයේ ඉදිකිරීමටත් චීනය පියවර අරගෙන තියෙන්නේ. ඒ නිර්දිග චීනයේ සිචුවාන් පළාතේ මේ දෙමුහුන් බලාගාරයේ සමස්ත ධාරිතාව කිලෝවොට් මිලියන 3ක්. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර 16ක් පමණ වනවා. එහෙම නැත්නම් ජාතික ක්‍රීඩාංගන 80%කට සමාන ඉඩක් වෙන් කර තිබෙනවා. ලබන වසරේදී එහි ජනන කටයුතු ආරම්භ කිරීමයි අපේක්ෂාව. මින් නිපදවන කිලෝවොට් පැය බිලියන 2ක් ගල් අඟුරු ටොන් ලක්ෂ 6කට සමානයි. ඒ නිසාම කාබන් ඩයොක්සයිඩ් නිකුත් වීම ටොන් මිලියන 1.6කින් අඩු වෙනවා. දැනට තියෙන සූර්ය ජල දෙමුහුන් බලාගාරයේ කිලෝවොට් මිලියන 2.13ක ධාරිතාවක් උත්පාදනය කරනවා. මීට අමතරව සුලන් සහ සූර්ය බලශක්ති ඒකාබද්ධ ධාරිතාව වැඩි කරන්නයි චීනය කටයුතු යොදලා තියෙන්නේ. 2030 වසර වෙනකොට එම ප්‍රමාණය කිලෝවොට් බිලියන 1.2 දක්වා රැගෙන එන්න ප්‍රතිපත්ති 21කින් සමන්විත සැලැස්මක් පවා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වගේම තමයි සූර්ය බලය සහ මුහුදු රළ යොදා ගනිමින් ඒකාබද්ධ විදුලි උත්පාදන සැලසුමක්ද චීනය සතුවනවා. මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ නැගෙනහිර චීනයේ. මූලික අදියරේදී උත්පාදනය කරන්නේ මෙගාවොට් 100ක ධාරිතාවක්. අනාගතයේදී එහි වාර්ෂික විදුලි උත්පාදනය කිලෝවොට් බිලියන 100 ඉක්මවන බව තමයි චීන පෙන්වා දෙන්නේ. මෙහි විශේෂත්වය තමයි කෘතිම බුද්ධිය පවා යොදා ගැනීම. පොළවේ සිදු කරන විදුලි උත්පාදනයට අමතරව චීනය අභ්‍යවකාශයටත් අවධානය යොමු කරලා 2028 වසර වෙද්දී පළමු අභ්‍යවකාශ සූර්ය බලශක්ති මධ්‍යස්ථානය ඉදිකිරීම තමයි ඔවුන්ගේ අරමුණ. චන්ද්‍රිකා කක්ෂවල දහවණය කරන්න හරි පෘථුවියට බලය සම්ප්‍රේෂණය කරන්න ඔවුන් අපේක්ෂා කරනවා. සූර්ය ශක්තිය විදුලිය බවට පත් කිරීමට පෙර සිදුවෙන්නේ ක්ෂුද්‍ර තරංග බවට පරිවර්තනය කිරීම. මේවා පෘථුවියේ තියෙන ග්‍රාහක ඇන්ටනා මගින් ලබා ගැනීමෙන් පසුව තමයි යළිත් විදුලිය බවට පරිවර්තනය වෙන්නේ. අභ්‍යවකාශයෙන් ලබා ගන්නා සූර්ය ශක්තිය මධ්‍යම සහ කුඩා චන්ද්‍රිකා ආරෝපණය කරන්නත් යොදාගත හැකි බවයි චීන විද්‍යාඥයන් පවසන්නේ. ඊට අමතරව සූර්යා නිරීක්ෂණය කරන්න නිරීක්ෂණාකාරයක් ඇති කරන්නත්
චීනය පියවර ගත්තා. දුරේක්ෂ සහ චන්ද්‍රිකා යොදා ගනිමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම තමයි එයාලගේ අරමුණ. සූර්ය ගිනිතෙල් පිටකිරීම ගැන අධ්‍යයනය කරන්න ඔවුන් සූදානම් වෙනවා. විවිධ තාක්ෂණික පද්ධතිවලට එල්ලවන බලපෑම් සහ ඒවා අවම කරන්න ගත හැකි ක්‍රියාමාර්ග ගැනත් චීන විද්‍යාඥයන් අවධානය යොමු කළා.